ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපත් කරපු යෝජනාවට ඡන්දෙ දීලා මහින්ද රාජපක්ෂ මෑතුමා යටතේ ආණ්ඩුවක් හදනවා නම් ඒකට විශ්වාස කිසිම විශ්වාසයක් නැති බව ප්‍රකාශ කරා. මේ අනුව ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තිය යටතේ එහෙම ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව දැනුම් දුන්නා. ඒ වගේම ගැසට් 3ක් නීති විරෝධී බව ප්‍රකාශ කරා. අගමැතිවරේ ඉවත් කිරීමේ ගැසට් එකත් වෙන අගමැතිවරයෙක් පත් කරනවා කියන ගැසට් එකත් ඒ සියල්ලම නීති විරෝධී බවට ප්‍රකාශ කරා. අද එහෙනම් මේ පාර්ලිමේන්තුවෙන් ජනතාවගේ වරම තහවුරු කරන්න ඡන්දයක් දුන්නා. ඒක ජනවරමේ ජයග්‍රහණය. මේ නිසා අද මේ ආණ්ඩුව මේ කියන ඇමතිවරුන්ට නේම් බෝඩ් දාලා තියෙන ඇමතිවරුන්ටවත් ඒ කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයටවත් කිසිම බලයක් නැහැ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලිසියටත් මම මතක් කරන්න කැමතියි. අද ඉඳන් දැන් ඉඳන් විශේෂ ඊයේ දුන්නේ තීරණයත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගයත් අද දුන්න පාර්ලිමේන්තුවේ තීරණයත් අනුව මේ සියල්ලම නීතියෙන් තොර ගෙනියන පාලනයක්. කථානායකතුමා පාර්ලිමේන්තුව කැඳෙව්වැද්දී පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කරන බවට ජනාධිපතිතුමා දැනුම් දීලා තිබුණේ නැහැ. ඒ නිසා පක්ෂනායකින් රැස්වුණේ අවස්ථාවේදී ස්ථාවර නියෝග ඉවත් කරන්න කියලා සුමන්දිරන් මන්ත්‍රීතුමා යෝජනා කළා. ඒ යෝජනාවට බහුතරයක් ඡන්දෙ දුන්නා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ අනුරදි සානායක මෑතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මේ යෝජනාව ඉදිරිපත් කළා. ඒ යෝජනා ඉදිරිපත් කරද්දී කතා අන්තිමට එක බාධා කරා. කථානායකතුමා අපිට ඡන්දයක් ඉල්ලුවා. සාමාන්‍යයෙන් පළවෙනි ඡන්දේ කටහඬෙන් ගන්න එක වොයිස් වෝට්. ඊට පස්සේ කථානායකතුමා කිව්වා ඒ අනුව බහුතරයක් මේ යෝජනාවට පක්ෂයි කියලා. ඒ පාර කථානායකතුමා කිව්වා දැන් මම ලෑස්ති නමින් අරගන්න. ඒ නමින් අරගන්න ගියට බාධා කරා. ඒ නිසා කථානායකතුමාගේ තීරණය දුන්නා කටහඬින් මේ යෝජනාව සම්මත වෙලා තියෙනවා කියලා. ඒ යෝජනාව අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. ඒ යෝජනාව ස්ථිර ඒ යෝජනාවට පක්ෂ වුණ සියලු දෙනාම අද අත්සන් කළා ලිපියක් කථානායකතුමාට බාර දීලා තියෙනවා. 122ක් ඒක අත්සන් කළා කියලා. කවුරු හරි කියනවනේ අද තීරණයක් ගත්තේ නැහැ කියලා. ඒක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට විරුද්ධ එකක්. කාට හරි වමනා නම් කථානායකතුමාගේ තීරණය වැරදි කියන්න හෙට ඇවිල්ලා යෝජනාවක් දාලා ඒක වැරදි කියලා සම්මත කරගන්න. ඒක සම්මත කරගන්න බැරි නම් ඒක පිළිගන්න. එච්චරයි තියෙන්නේ. අපිට බහුතරයක් තියෙනවා මේ කථානායකතුමාගේ තීරණය වැරදි කිව්වොත් ඒක පරාජය කරන්න. ඕනම් ආපහු යෝජනාවක් සම්මත කරගන්න ඒක හරි කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතරය මතේ දැන් මෙතන ප්‍රකාශ කරලා තියෙනවා. නීත්‍යානුකූල බලේ තියෙන්නේ එහෙනම් ඒ ගිය සිකුරාදා තිස්සර සිකුරාදා තිබුණේ ආණ්ඩුවට. ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මම බැලුවේ ඒ ගැන මෙතන ප්‍රකාශයක් කළා. අපේ මේකට ඡන්දෙ දුන්න මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ස්තුති කරන්න. අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම බාධාවක් නැතුව මේ වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන්.